උතුරුමැද ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පළාත් සභාවේ බලධාරීන්ට සිය ඉල්ලීම් වහා ඉටුකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් වර්ජනයක් ආරම්භ කළේ පසුගිය අඟහරුවාදායි. ඊයේ සවස ඔවුන් අනුරාධපුර උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඉදිරිපිට ඉදිකළ අට්ටාලයක් මත එක් රියදුරෙකු අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින අනිකුත් සෞඛ්‍ය රියදුරන්ද ඔහුට සහාය පළ කරමින් එම අට්ටාලය මතට නැග සත්‍යග්‍රහයක නිරතව සිටිනවා. අඛණ්ඩ උපවාසයේ නිරතව සිටින රියදුරු සරත් වීරරත්න පවසන්නේ තම ඉල්ලීම් ඉටු කර දෙනතුරු උපවාසය අත් නොහරින බවයි. අපේ නිලධාරීන්ට දැන්වත් කිසිම ව්‍යාමාර්ගයක් නොගන්න නිසා මම ඒ වෙනුවෙන් මැරෙනකම් මෙතන උපවාස කරනවා අත්හරින්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් ඉන්නවා දැන් බයි, තව පැයකින් බයි, හැන්දෑවට බයි, හෙට බයි කියලා. එහෙම තත්ත්වයක් මෙතන කොහෙත්ම නැහැ. ඒ වගේම ලබන බදාදා එනකොට පළාත් නමයෙන්ම රියදුරුව සංගීත වැඩ වර්ජනයක් කරලා මෙතනට අපි ඒක ආරක්ෂා කරනවා. ඉතාම සුළු පිරිසක් පමණක් සිටින නිසා පළාත් රාජ්‍ය සේවයේ සෞඛ්‍ය රියදුරන් සඳහා වෙනම සේවාවක් අවශ්‍ය නැහැ කියන තීන්දුව පළාත් සභාව ගත්තා. සෞඛ්‍ය රියදුරෙක් සේවයට යෙදෙන නැත්නම් වැටු ප්‍රහිත නිවාඩුවක් සලකලා නිවාඩු ලේකම්ට ඇතුළත් කරන්නත් අපි තීන්දුවක් ගත්තා. වැඩවලදී සහභාගී වෙලා සිටින සෞඛ්‍ය සේවයේ රියදුරන්ගෙන් 22 දෙනෙක් ඇත්තටම රියදුරු මහත්වරු නෙමෙයි, ඔවුන්ගේ පත්වීමේ ස්වභාවය අනුව ඔවුන් කාර්යාල කම්කරු අපිට සිද්ධ වුණා. ඔවුන්ගේ නිත්‍ය සේවයට නැවත මුදා එකම අඛණ්ඩව මේ සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වන්න උතුරුමැද පළාතේ ශ්‍රී ලංකා යුද හමුදාව සමග සාකච්ඡා කළා. මේ වන විට යුද හමුදාවේ රියදුරන් යොදවලා මේ සෞඛ්‍ය සේවයේ අඛණ්ඩව ඉදිරියටම ගෙන යාමේ වැඩපිළිවෙලක් අපි සකස් කළ තිබෙනවා.